ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද ඔයගොල්ලන්ට මම අරගෙන ආවේ ෆ්‍රෙෂ් වෝටර්මෙලන් ජූස් එකක්, ඒ කියන්නේ කොමඩු ජූස් එකක් හදාගන්න විදිය. බේසිල් ලැට, ඒ කියන්නේ කසකසායට එකතු කරලා ඉතා රසවත් විදියට සීනි බින්දුවක්වත් එකතු කරගන්නේ නැතුව මේ රසවත් ජූස් එක හදාගන්න විදිය බලන්න යන්න කලින් මතක් කරනවා, ඔයා තවමත් මාලිඩි සිල්ලා කියන මගේ YouTube channel එක subscribe කරලා නැතිනම් subscribe කරන්න, notification bell එකත් ඕල් දාලා තියාගන්න. එතකොට තමයි මම අප්ලෝඩ් කරන වීඩියෝ ඉක්මනින් ඔයා ළඟටම ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි එනම් යමු වීඩියෝ එකට. මේ සඳහා ඔයාලට කොමඩු කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම මෙතන ගත්තේ සුද්ධ කරලා පොතු හැරලා ඇට ඉවත් කරපු ග්‍රෑම්ස් 300ක් තමයි. ඉතින් මේකෙන් ජූස් ග්ලාස් 3ක් හදන්න පුළුවන්. විශේෂත්වය කියන්නේ මම මේකට සීනි එකතු කරගන්නේ නැහැ. හොඳටම පැන්රස තියෙන කොමුණු ගෙඩියක් තමයි ඉතින් මට හම්බුනේ. ඉතාම ඔරිජිනල් එකක්. ඔයාලටත් පුළුවන් ජූස් හදනකොට ඉතා හොඳ තත්ත්වයේ කොමුඩු සොයා ගන්න. මේ විදියට කෑලි කපලා ඊට පස්සේ ඒකේ ෂීට් ඉවත් කරලා මම බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩ් කරගන්න ඉස්සෙල්ලා ඒකට වතුර කෝප්ප දෙකක් එකතු කරගන්නවා. වතුර කෝප්ප දෙක එකතු කරගෙන හොඳින් බ්ලෙන්ඩ් කරගෙන තමයි ඊට පස්සේ මම මේකට කස කස ඇට එකතු කරන්නේ. දෙක වීඩියෝ එක පටන් ගද්දිම කසකස ඇට මේස හැඳි දෙකක් මම වතුර කෝප කාලක් විතර දාලා විනාඩි 5ක් තියෙනකොට සම්පූර්ණම ගොඩක් පෙඟිලා ඒක ගානට අපිට සැකසිලාවිත් තිබ්බා. ඒකෙන් එකතු කරගන්න පුළුවන් ඔයාලට කැමති ප්‍රමාණයක්. ඉතින් අයිස් කැර ටිකක් විතරයි අවශ්‍ය වෙන්නේ. රටකම වගේ උෂ්ණ තත්ත්වයක් තියෙන. ඉතින් උෂ්ණාධික ශරීරයකට ඉතාම සුදුසු, ඒ වගේම උෂ්ණ කාලයට තිබහට ඉතාම සුදුසු කොමඩු ජූස් එකක් තමයි, එහෙම නැතිනම් වොටර්මෙලන් ජූස් එකක් තමයි අද හදාගන්නේ. මේ විදියට මම අයිස් කියුබ්, ඒ වගේම කස කස ඇට එකතු කරලා ඊට පස්සේ අපි හදාගත්තු ජූස් එක එකතු කරගන්නවා. කිසිම පෙරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක හොඳින් බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. ඉතින් මේ විදියට තමයි රසවත් ජූස් එක මම හදාගත්තේ. මම හිතනවා ඔයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි කියලා. මේ වගේ කාලෙකදී ශරීරය ගොඩක් කූල් වෙන විදියට මේ වගේ කස කස ඇටත් එකතු කරලා රසවත්ව ලස්සනට හදාගන්න පුළුවන් ජූස් එකක්. හදාගෙන ඉවරයි ති රස බලන්න තමයි තියෙන්නේ. වැදගත් වුණා කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඔයාලා තවමත් මාලිඩි සිල්වා කියන මගේ YouTube channel එක subscribe කරලා නැතිනම් subscribe කරන්න, notification bell එකත් ඕල් දාලා තියාගන්න. ගිහින් එන්නම් හමුවෙමු තවත් රසබර video එකක. Thank you for watching my video. God bless all my friend. Don't forget subscribe and like, share. See you next video. Bye bye.